Lanka cricket kandayam pasuge kalem gedirta vela hitiye cricket nathuwa me vidihata Sri Lanka kandayam balagene inne me avurudde maarthu maase indala kodu kandayam Lankawata ewit giyata passema Sri Lanka kandayamak jaathyantara taranga walata sellam kale neha habai Sri Lanka jaathik kandayame kridakiyo me vidihata jaathyantara taranga kreda nokalata oun avastha gannawakam puhunu kanduru walata sahabhagi una mathakadi Bangladesh kandayame Sri Lanka sanchara ilakka karala pohunim kala wagema Sri Lanka jaathik kandayame kridakiyan pasuge kale palum pelapitiye sellam karala weda pennanawat api dakka ewagema thamai aami commander league cricket tarangawaliya athule api dakke ape jaathyantara kridakiyange dakshata thamai wedi washeen me vidihata jaathyantara cricket netath ape godak kridakiyo tamanta labunu wiweke cricket ekkam wedi washeen innwa kiyana de thamai අපිට අහන්න ලැබුණේ කොහොමුණත් වෘත්තීය ක්‍රීඩකයන් මේ විදිහට ක්‍රිකට් එකේ ඉන්නක අවශ්‍යම දෙයක් මොකද දක්ෂතා මොටවීම් වගේ ශාරීරික ආබාධයන්ට ලක්වීමත් දිගු කාලයක් ක්‍රිකට් නැතුව පුහුණු වීම නැතුව හිටියම වෙන්න පුළුවන් ලොකුම පාඩුවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දැන් ඉන්න ප්‍රවීණතම පන්දු යවන්න විදිහට ලෝකෙ මහඳුන්වන ලසිත් මාලිංග මේ විදිහට ගෙදර වැඩ කළේ නැති නිසා LPL ගහන්න වෙන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ Cricinfo එක LPL එන්නේ නැති හේතුව ගැන කියපු මාලි කියලා තිබුණේ පූර්ව සූදානම නොමැති වීම නිසා මේ පාර LPL ගහන්න වෙන්නේ නැහැ කියලා මේ අවුරුද්දේ මුල කොදෙව් කණ්ඩායමක ක්‍රිකට් ගැහුවට පස්සේ මම කිසිම තරගයකට සෙල්ලම් කළේ නැහැ. ඒ වගේම කිසිම පුහුණු කඳවුරකටත් සහභාගී වුණේ නැහැ. ගිය මාසේ ක්‍රීඩක වෙන්දේසිය වුණේ. මම හිතුවා තරගාවලියට කලින් සති 3ක්වත් පුහුණුවක් තියෙයි කියලා. හැබැයි එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. තරගාවලියට සතියක් විතරයි තියෙන්නේ. හම්බන්තොට ඇවිත් දවස් 3ක් නිරෝධායනය වෙලා තරගාවලියට සූදානම් වෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ වගේ පූර්ව සූදානම් නැතුව තරගාවලිය සැලසුම් කරලා තියෙන නිසා ක්‍රිකට් ගහන්න පූර්ව සූදානමක් නැතුව හිටපු මාලිංග තරගාවලියෙන් ඉවත් වෙන්න තීරණය කළා කියලා තමයි මාලි කියන්නේ. වේගපන්දු යවන්නෙක්ට හොඳ සූදානමක් නැතුව මේ වගේ තරඟකාරී තරගාවලියකට සෙල්ලම් කරන්න බෑ. අනිත් එක LPL තරගාවලියේ තරඟ එක දිගට තියෙනවා. මේ දේවල් එක්ක මම තීරණය කළා තරගාවලියට සෙල්ලම් කරන්නේ නැතුව ඉන්න. ඒ තමයි මාලිගේ තීරණය. මාලිගේ ඒ තීරණය ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවේදී ඔයාට සුබ දවසක්.